මම හැමදාම කියලා තියෙනවා ඔහොම බය කරන්න එපා කියලා. ආ හරි 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 බලන්නකෝ අත මම මොකද්ද ගෙනාවේ කියලා. අනේ අද විරුදු කියන්නම ලැස්තිලා වගේ ඇවිල්ලා තියෙන්නේ නේ. මට දැන් හොඳට කවි සින්දු ඒ විතරක් නෙවෙයි විරුදු කියන්නත් පුළුවන්. හරි හරි දැන් අද මොනා කරන්න ලැස්තිලාද මේ ඉන්නේ? ඈ වෙන මොනවද අනේ අද ඉතින් මම හිතගෙන කවි කියන්නයි මේ ලැස්ති වෙන්නේ. අයියෝ හැමදාම පටලවගෙන තමයි පටන් ගන්න. ඈ හිතගෙන නෙමෙයි හිතවන කවි. ආ හරි 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 හිතගෙන බැරි නම් වාඩි වෙලා හරි වැඩසටහන කරමුකෝ. අපේ යාළුව බලාගෙන ඉන්නවනේ. හරි හරි දැන් ඔයා පටන් ගන්නවද මම පටන් ගන්නද? ඔයාම පටන් ගන්නකො එහෙනම්. ආයෝන් ඔන ඒක නෙවෙයි මේ. අද මොකක් ගැනද ඔයා කවියෙන් කියන්න හදන්නේ? හරි ඔන්න අහගන්නකො. හරි 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 මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයා පටන් ගන්න. පටකින්ද මගේ උගුර මං උගුර පාතල වැඩන්නේ නැහැ නේ මම රබාරණ ගහන්නේ ඔයා උගුර පාතකින් ඔයාම කියන්න. හරි ඔන්න එන පටන් ගන්න. හරි එමි යමි අපි දෙන්නා විරුදු කීම අරඹන්න විරුද්ධ පද මේ අයුරින් දැනුම පිනිසගෙන එන්න. මේ මොනවද අද ඔය කවියෙන් විරුද්ධ පද ගැන කියන්නේ ඔයා? වෙන වැඩ පැත්තක දමා අහගන්නකො මේක ඉතින් අහගන්නකො මේක ඉතින් වෙන වැඩ පැත්තකට දමා. මේ පොඩක් ඉන්නකෝ මොනවා කියනවද මන් දන්නේ නැහැ. මම රබාන ගැහුවෙත් නැහැ ඔහේ කියාගෙන යනවා. හරි මං අහගෙන ඉන්නම්. මම රබාන ගහනවා ඊට පස්සේ ඔයා කවිය කියන්න ඕනි. තේරුණාද? ආ හරි ගහන්නකෝ. ඔන්න පටන් ගත්තා. පරතරෙන් නොපෙනෙ නෙයිම පැතිරි යති හැමතැන අහසට කියනා විරුද්ධ පද පවසනු දැන්සනකින. පොට්ටකින්ද මේ මොකක්තර මේ අහස අහසට විරුද්ධ පදේ. ආහ විරුද්ධ පද මෙතන කියන්න බෑ කවියෙන් කියන්න ඕනේ. මම කියන්න ඕනේ නේද? එන ඕන අහකටකො ඈ. ගගයින් නැතුව කියන්නකො මොකද තටම තටම. හරි හරි ඉන්නකො ඉතින් පටන් ගන්නකම් මතක් කරනවනේ අනේ. ඒකට තමයි හිටිවන කවි කියන්නේ. ආදි ආදි කියන්නකො. ආ මතක් වුණා. පරතර නොපෙනෙන ඉම පැතිරි ඇත සැමතන අහසට එදිරිව එන්නේ පොළොව නොවිත සුමිතුරේ පොළොව නොවිත සුමිතුරේ. හරියට හරි ඔන්න එනං ඊළඟ එක ඈ ඔන්න පටන් ගමු. දත් මැද මුව සෝදනා පාසල වෙත පැමිණෙනා උදෑසනට එරෙහි පදය දන්නවදෝ හැමදෙනා දන්නවදෝ හැමදෙනා. කුරුළු රංචු සැමදින කැදලි කරා පියඹන උදෑසනට එරෙහි පදය හවසයි මල් පරවිනේ හවසයි මල් පරවිනේ. කවියෙන් නම් එහව පරද්දන්න බෑ. බය වුණා නේද? බය? ඉන්නකො මං තව අහන්න. හරි අහන්න අහන්න ඉතින් දවසම වුණත් අහන්න. මම දෙන්නකෝ කවි. ඔන්න මං කියනවා. හරි ඔන්න මං පටන් ගත්තා. පාදම් මැද කරනවා වැඩිහිටි පා වඳිනවා කීකරු අය සිටිනවා විරුද්ධ පද අහනවා විරුද්ධ පද අහනවා. පාදම් වැඩ නොකරන වැඩිහිටි පා නොවඳින කමකට නැති අයට අපිත් අකීකරුයි කියනවා අකීකරුයි කියනවා. ලොකු ගහ උස වෙයි හුඟක් පොඩි ගහ මිටි මයි කොහෙත් ඉහලට යන ඉක්මනටම පහලට වැටෙනවා සැරින් උඩ යට ගැන දැනගෙන හිටියොත් නෙයි පහසුව එමි යමි සතුරු වෙලා නැත කිසි දින සුමිතුර නැත කිසි දින සුමිතුර. හරි කම්මැලි යනේ. මේ කම්මැලිනේ ඉතින් මොනා කරන්නද?
මේ මං වගේ පොතක් අර මොන හරි පාඩම් කරන්නකෝ. අම්බතම්බනාරංකේසෙල් දෙල් පනාකකාමි වනාසපාලබනිම් අම්බතම්බ අම්බතම්බ නෝ නේ ආදත් පටන් ගත්තා. අපු පුදුම කරච්චලයක්නේ. ඉතින් අනේ කම්මැලි කම යන්න මං සින්දුවක් කිව්වේ. කම්මැලි කමට කොච්චර දේවල් තියෙනවද කරන්න සින්දු කියන එක ඉතින්. ඔයාට ඉරිසියයි ඔයාට ඉරිසියයි මේක. ආ මම මොකට ඉරිසියා කරන්නේ? වෙනම කොට තිතින් මල් අස්සරට සින්දු කියනකොට ඔයාට ඉරිසියයි නේ. හා හා විහිළුවක්වත් තේරෙන්නේ නැහැ. එන්න මගේ අතින් අල්ලන්න. හරි හරි කියන්නකෝ දැන් මොකද මේ පැත්තට ආවේ? මේකයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට කියලා විසඳ ගන්න. ප්‍රශ්නයක්? මේක මේ අඹ ප්‍රශ්නයක් අනේ. මොකද හිරා වෙන්නේ මොකද? අඹ ප්‍රශ්නයක්. මොකද අඹ බෙදා ගන්න බැරි ප්‍රශ්නයක්ද? ඒකට නම් මට තිනා ගියා. අපෝ නේ අපේ ගෙදර ඒ වගේ ප්‍රශ්න නම් එන්නෙම නෑ. ඇයි කියන්නේ අනේ, ආයි අඹ බෙදන්න දෙයක් නෑනේ, ඔක්කොම කන්නේ මමනේ. හරි දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ නේද මේකනේ, අපේ අම්මා උයනකොට ඊයේ මං අඹ ගෙඩියක් කකා හිටියා. ඉතින් ඕක ප්‍රශ්නයක් නෙවෙයි. වාගේ වැඩේ ඉතින් කොහෙලත් කන්නේ කනේ. අයියෝ යාති මැදින් පයින්නවනේ පොඩක් අහගෙන ඉන්නකෝ. හා හා හරි කියන්නකෝ. මෙන්න මෙහෙමයි. මට අම්මා කිව්වා පුතේ ඔය අඹ ටික දෙන්නකෝ කියලා. ඇයි ඉතින් අම්මට දීලා නෙවෙයිද කන්නේ? පුරුදු වෙන්නකෝ බෙදාගෙන කන්න. ඊ පොඩක් අහගෙන ඉන්නකෝ යා මැදින් පනිනවනේ. හා හා කියන්නකෝ. අම්මට අඹ දීපුවාමනේ මට මදි වෙනවනේ. ඒ වුණාට ඉතින් මං මේ අම්මා ඉල්ලුවම හින්දා ඉතින් ඔය පුංචි කෑල්ලක් මට දෙන්න වුණා. අයියෝ බෙදා හදාගෙන කන්න පුරුදු වෙන්න ඕනේ. මේව තමයි හොඳ පුරුදු කියන්නේ. හරි හරි ඔය අහගෙන ඉන්නේ නැහැ නේ ඉතින් මැදින් පයින්නවනේ මොනවා කියලද මන් දන්නේ. හරි හරි කියන්න මම කියන්නේ වුණා. හරිද? නෑ කියන්නකෝ. අම්මා කිව්වේ වෙන කතාවක්. අහගෙන ඉන්නකො පයින් දිතිය වගේ පයින් නැතුව. මේකයි. අම්මා කිව්වා මං ඉල්ලුවේ අඹ නෙවෙයි. ආන්න අර බෝතලේ තියෙන අඹ කියලා. ආ ඒ කියන්නේ අඹ අච්චාරුනේ. ඈ ඒකනේ අම්මා කියනවා මං ඉල්ලුවේ අර මේ උයන කොට දාන අඹ ඇට කියලා. ආ අඹ ඇටද? අයියෝ පතලවගෙනනේ. මොකද නිකන් මේ hina වෙන්නේ මොකද නිකන් මට නක්කලේට වාගේ. hina යන්නේ නැද්ද ඉතින්? ඈ අම්මා ඉල්ලලා තියෙන්නේ අඹ නෙමෙයි අබනේ. ඈ මොනවා කිව්වා? ඒ වචන දෙකේ බයනෝල ලොකු වෙනසක් තියෙනවා. ඒ වචන වල බයනෝ දෙකේ අනේ මට ඒක තේරෙන්නේ නැහැ නේ. මොකක්ද අනේ ඔය බයනු ප්‍රශ්නේ? වලතුරක් විදියට කන අඹ ලියන්නේ සංඥක බ යන්න. අඹ ලියන්නත් පුළුවන්ද මැල්ලුම් වාගේ? නෑ ලියනවා නෙවෙයි. එහෙනම් මම කියන්නේ මේ අකුරු ලියනකොට. ආ ආ ඉතින් කොහොමද ඒක කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙමයි ඒක ලියන්නේ. කෝ බලන්න. පොඩ්ඩක් ඉන්නකෝ මම පෑනක් ගන්නකම් ඈ. තියෙනවද ගෙනාවද පෑන? ඔව් පෑනක් ගෙන. නැත්තම් මම ගෙදර ගිහිල්ලා අරගෙන එන්නද? ඈ ඉන්න. ආ තියෙනවා නේද? ලියන්නකෝ බලන්න. මෙන්න මෙහෙමයි ලියන්නේ. දකනේද මේ ඒක නෙවෙයි. එතකොට මේ හොදි උයන කොට දාන අඹ ඒක අඹ නෙමෙයි. අබ ඒක ශබ්ද කරන්නේ වෙනස් විදිහකට. අඹ අබ ඒ දෙක වෙනස් තමයි නේද? මේ එතකොට ඒක ලියන්නේ කොහමද? ඒක ලියන්නේ මෙන්න මෙහෙම. ඒබා යන්න ඒ කියන්නේ මොකක්ද? ඒකට කියන්නේ අල්ප ප්‍රාණ බ කියලා. හේ මොකක් කිව්වා? අල්ප ප්‍රාණ බ. අල්ප පප මොකක්ද අනේ ආයි කියන්නකෝ. ඕනේ නම අන්තිමට කියන්නේ අන්තිම වතාවට කියන්නේ ආගන්න. කියන්නකෝ මං හඳුට අහගෙන ඉන්න. ආ කියන්න. අල්ප ප්‍රාණ බ. මේ කනත් එක්ක මොකක්ද උනා බ කියනකොට. අල්ප ප්‍රාණ බ. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ මං ටක් ගාලා ගෙදර ගිහින් එන්න. ඈ ඒ මොකටද? අම්මට බ යන්න ලියලා පෙන්නලා මෙන්නම්කෝ. ඈ අම්මා හොවගෙන දන්නවෙමි.
කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ. අලුත් විදිහට කතන්දර පොතක් කියවමුද? මේ කතාවට අනුග්‍රහය දුන්නේ රසිකයා ප්‍රකාශන ආයතනය. මේ කතාවේ නම අපූරු කෑම. අම්මට හොඳටම වැඩ. මේ දෙන්නට හොඳටම බඩගිනි. කෙසෙල් කපලා භාජනයකට දැම්මා. පියාස් කපලා භාජනයකට දැම්මා. කාමරංක කපලා භාජනයකට දැම්මා. අඹ කපලා භාජනයකට දැම්මා. ගස් ලබු කපලත් භාජනයකට දැම්මා. ඇපල් කපලා භාජනයකට දැම්මා. දොඩම් කපලා භාජනයකට දැම්මා. මිදි ටිකකුත් එකතු කළා. සීනි ටිකකුත් දැම්මා. වතුර ටිකකුත් දැම්මා. හොඳට හැඳි ගෑවා. රහ මදි වගේ. අයිස්ක්‍රීම් ටිකකුත් දැම්මා. අම්මේ ඇවිල්ලා කන්න. හරිම රසයි. ඔයාලා බලපු මේ කතා පොතෙන් දැන් ඔන්න පුංචි ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. හරි උත්තරේ ලියලවන යාළුවන්ගෙන් එක්කෙනෙක්ට ග්‍රැෆිකයා ආයතනයෙන් වටින කියන කතන්දර පොත් පාර්සලයක් තේගි ලැබෙනවා. එහෙනම් බලමු අද අපේ ප්‍රශ්නය. එහෙනම් හරි උත්තරේ ලියලවලා ජයග්‍රාහකෙක් වෙන්න. ඔයාලගේ උත්තරේ ලියලවන්න ඕනේ තැපැල් පතක. ඔන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ අපේ යාළුවෝ අපිට එවලා තියෙන දේවල්. කෝ 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 බලන්න. මේ බලන්නකෝ. ලස්සන නැටුම් ගැයුම් ගොඩායි. මේ මේ අපි මේවා හැමෝටම පෙන්නමු. ඔව් හැමෝටම පෙන්නමු. අපි මුළු ලෝකෙටම පෙන්නමු. එහෙනම් අපි දැන් බලමු. Kids Talent. අපේ යාළුවෝ කොටක් කැමති. ඒ අත්තඩවල ෆොටෝ වගේම වීඩියෝත් අපේ WhatsApp අංකයට අපිට එවලා තිබුණා. ඉතින් අපි හිතුවා ඒ යාළුවන්ගේ දක්ෂතා ඔයාලට පෙන්වන්න. දැන් අපි බලමු අපේ යාළුවෝ හදපු ලස්සන නිර්මාණ ටිකක්. මේ Kids Craft.
කොහොමද යාළුවනේ? ඕන අදත් අපි UN මි වැඩසටහනත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ රටේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක අපිට පුංචි කට්ටියව අපේ මැදිරියට ගෙන්න ගන්න බෑ. ඉතින් අපි තීරණය කළා ඔන්ලයින් තාක්ෂණිය ඔස්සේ ඔයාලව සම්බන්ධ කරගන්න. එහෙම සම්බන්ධ කරගත්ත පුංචි කෙනෙක් ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කවුද මේ? ඔයා? හෙලෝ. කොහමද ඔයාට? ඔයා දන්නවද මේ ඔයා කතා කරේ කාටද කියලා? ඔව්. කාටද? එමීට තමයි ඔයා වැඩිපුරම කැමති නේද? ඔව්. අපිට කියන්නකෝ මේ බබාගේ නම මොකක්ද කියලා? ලිහිනි. හානි. ඔයාත් හරියට නිකන් කුරුල්ලෙක් වගේ. මේ ඔයා කැමතිද ඔයාට තටු දෙකක් ආවොත් පියාඹන්න? ඔව්. ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? ගොඩක් හොඳයිනේ. ඔයා යන ඉස්කෝලේ අපිට චුට්ටක් කියන්නකෝ. කී වසරද ඉන්නේ? තුන වසරේ. පුංචි බබෙක් තමයි ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කිව්වේ? අනේ ඉංජිනේරුවෙක් වෙන්න. බොහොම හොඳයි, බොහොම හොඳයි. අපිට කියන්නකෝ අද මොකද්ද ඔයා ඉදිරිපත් කරන සින්දුවක්ද, කතන්දරයක්ද, නැටුමක්ද, මොකද්ද? එහෙනම් අපි හැමෝටම ඇහෙන්න කියමුද බලන්න? කියමු. බොහොම ලස්සනයි, බොහොම ලස්සනයි. ඔයාටත් පුළුවන්ද එහෙම සින්දුවක් කී කී නටන්න? ඔව්. එහෙනම් ඒ සින්දුවේ ඉතුරු ටික කී කී නටමුද? ලස්සන ආකාසේ. හරිම ලස්සනයිනේ. ඔයා හරි ලස්සනට සින්දුවත් කිව්වා, ඒ වගේම හරි ලස්සනට නැටුවා. මේ එහෙනම් ඔයාගේ යාළුවන්ටත් කියනවද එමියමි බලන්න කියලා? එහෙනම් අපි තවත් දවසක හම්බ වෙමුද? එමියමි වලට කතා කරන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම්. බයි. අපිත් එක්ක එකතු වෙච්ච පුංචි යාළුවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපි දන්නවා තවත් ගොඩාක් කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් අපේ WhatsApp අංකයට පුංචි කෙටි පණිවිඩයක් එවන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපිට චිත්‍රය ඔබ යාළුවෝ ලෑස්තිද? එහෙනම් යමු චිත්‍ර පිටුවට. දහම්ලි සහන්‍යය වූ ලස්සන චිත්‍රයයි මේ. කටුගස්තොට යනුලිගේ චිත්‍රය තමයි මේ තියෙන්නේ. ගම්පහ ඉන්න ධනුෂ් තමයි මේ චිත්‍රය ඇන්දේ. ඕදිතගේ තමයි මේ ලස්සන චිත්‍රය. සදීෂ ඇන්ද මගේ ගෙවත තමයි මේ තියෙන්නේ.
අවුරුදු 7ක් වයස මල්මිගේ චිත්‍රයයි මේ. පාන දොරේ ඉන්න ඉනුචිගේ චිත්‍රයයි මේ. මැදිරි ගිරියේ ඉන්න විනුලිගේ චිත්‍රය තමයි මේ තියෙන්නේ. මේ ලස්සන චිත්‍රය ඇන්දේ විකාශ්. ජයෝ නැන්ද නත්තල් සේය තමයි මේ. මේ ලස්සන යාළු මාළු ඇන්දේ අභිලාෂ්. චෙසත් ඇන්ද දියැල්ල ලස්සනයි නේද. ඉෂිනි ඇඳපු මගේ ගෙදර තමයි මේ තියෙන්නේ. අනුරාධපුර තෙවුමගේ චිත්‍රයයි මේ. සිතුමින චන්ද්‍රසේනගේ චිත්‍රය ලස්සනයි නේද. මේ චිත්‍රයන්දේ ඉඳුවර පැහැසර. මිනුවන්ගොඩ චන්දිගේ චිත්‍රය මේ. ටෙහාන් සංසිලුගේ චිත්‍රය ලස්සනයි නේ. බණ්ඩාරගම ජයසංකගේ චිත්‍රයයි මේ. මේ ලස්සන චිත්‍රය අපිට ඇඳලෙව්වේ කෙරදිනි. ඔන්න ඔයාලගේ චිත්‍ර ලියුම් අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේක තමයි අපේ ලිපිනේ. නිෂ්පාදක එමි යමි. හඬ කැවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ. මතක තියාගන්න. A4 ප්‍රමාණයේ කොලයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනය කොලය පිටිපස්සේ ලියලා අපිට එවන්න. කාලේ වේගෙන් ගිහින් අදත් අපිට යන්න වෙලාව ඇවිල්ලා. මොනවා කිව්වා? කාලේ වේගෙන් ගිහින්? ඇයි ඔරලෝසුව කැඩිලාද? අයියෝ මම කියන්න හැදුවේ දැන් වෙලාව ඉවරයි කියලා. අදත් වෙනත වගේම අපි ඔයාලට ගොඩාක් දේවල් පෙන්වුවා. අපේ මියමි වැඩසටහන ගැන ඔයාලගේ යාළුවන්ට කියන්න අමතක කරන්න එපා. අපේ Facebook පිටුවට වගේම YouTube channel එකෙන් වැඩසටහන නැවත බලන්නත් පුළුවන්. ග්‍රැෆිකයා ප්‍රශ්නවලට උත්තර දීලා ජයග්‍රහකව වෙන්නත් ඔයාලට පුළුවන්. ඕන්න අදත් එහෙමනම් අපිට වැඩසටහන අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. දැනුම විනෝදයේ සතුට පිරිච්ච තවත් අලුත් එමියමි වැඩසටහනක් එක්ක අපි දෙන්නම ලබන සතියෙත් උදේ 7:30ට ඔයාලව බලන්න එනවා. හැමෝටම සුබ සතියක්.